හිතත් මිතුර සේනාන ජාරාත්න කියල කියන්නේ දීමූ ජාරාත්නගේ එමන නත්තම් හිටපු අගමති තුමාගේ දියනිය. ඇය මුලින්ම වවාහ වෙලා හිටියේ අන්ඩාධපුර ප්‍රදේශය හිටපු හරක් හොරෙක්ගේ පුටෙක්කෙක් ඒ කියන්නේ දුමින්ද දිසානායක සමග දුමින්ද දිසානායක සමග ්‍යවාහ වෙලා ඇයට දුවෙක් කිිටිය මේ අතර තුරේදී මහින්ගානන්ද අලුත්ගමගේ කෝම හරි මේ සේනානී ජයරන්නට කෙටුවා කොටල කොහොම හර දෙන්න යාලෝන. යාලවීමේ ප්‍රතිඵලයක් වශයෙන් අවසානයේදී දුමින්දට බැරුණ තමන්ගේ කසාදේ පරිස් සංකරගන්න. ඒ ප්‍රචිපලයක් විදියට ඩිවෝස් වැ කරයි. අවසානයේදී මේ දුමින්ත දිසානායකගේ අඹුව එක සේනානී ජයරන්න මහින්දානන්ද වහ කරගන්න උත්සාහයක් දැරවා. ඒවෙලාවෙ දමුූ ඒකට විුරුද්ධෝනා මොකද කුල ප්‍රශ්නයක් නිසා. පල් අරගෙන දේශපාලන රම්භ කරපුූ මේ මහින්දානන්ද අලුත්්ගමගේ මේ වෙන කොට කෝටිපටියක් හැබැයි පලාත ගෑනු කියනවා විශේෂයම මහින්දානන්ද අලුත්ගමගේගේ දිව කොටයි මොකට දිව ඒ තරමට පභාවිච්චි කරලයි කියලා. ඒ එසේ වෙතත් කොච්චර දක්ෂය එක්කුණත් මේ මොහොට වෙනවිට ඔහගේ අඹුවට අලුතෙෙන්ම සෙක්ටලයි පුද්ගලයක් තමයි විමල් ීරබන්ස විමල් බීරබංස කියන්නේ ජනතාවන්තුපරමට ආදරයට සූකරවංසල සහදුන්වන බුද්ගලයා විමල් බීරබංස එදා තමන්ගේ අත්තාවගේ ගෑනයේ තසාද බැඳලා පස්සේ ඒව තිරියන් කරන්න උසා කරලා ඒකමුළු රටම දැනගෙන මේ වෙනකොට උසාවිගානය රස්ට්‍යයාදු වෙනවා ඒකට උත්තර බඳඉන්න ඉතින් මේ වගේ තත්ත්වයක් තුළ විශේෂම ශසී සමඟ විමල් බීරමංස දැන් ඉන්නේ නිරන්තර ගැටුමක ඒ වි තරක් නෙමයි විමල් වීරමන්සට අද වෙනකොට සමහර තැන්වලට මුණ දීගන්න බැරි තත්වයකයි සිටින් ඒ ඇතුර තුරේම විමල් වීරවන්සේ සාමාන්‍යම් මැතිවයසේ එමනක්තැම් කලටි වයසේ ලොරිමොඩිල්වලට පොඩි කැමැ ක් දක් කරනවා. ඉති ඒ නිසා සේනනී ජාරන්න සමක පොඩිපොඩි හැඳුනුම් හිතවත්කම හදාගත්තු මේ විමල් වීරමන්ස අද වෙනකොට ඇයට විදේශ ගමනක් කියන්න කතා කර ඒ වෙලාවේ ඇ පැදිලි කරා කිසි සේ මේ එක කරන්න බැහැ මොකද මහින්දානන්ද ඒකට කැමටිවෙන්නේ නැහැයි කියන කාරණෙ. පස්සේ දෙන්න ලංකාවේ කොළමදිිස්්්‍රික්කේ තියෙන එක්තරා නිවසගඩි හමුවෙලා රටීගලි එදුර කියල තමයි මේ මෙට විමල් වීරවන්සට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරන්නේ. කෙසේත් වැඩිද කාලයක් නොගිහින්. මහින්දානන්ද අලුද්ගමගේගේ මේ කසාදයක්ත් අවසන්වීමට තියන් ඉඩකඩ වැඩ කියෙන කාරණය තමයි දේශපාලන ආනංච මාර්ග සඳහන් කරන්න. පෞද්ගෙ දවසල හඬ පටයක්නෙ කුත්තුුණ මේ මහින්දානන්ද අලුද්ගමගේ සේනානි ජෑරන්න කසාද බැඳ වෙන හේතුවක්කුඩනෙමයි, ඇගේ වෙලාව හැටියට යට රාජෝගයක් තියෙනවා ඒ රාජ්්‍යෙනෝගේ නිසා ගෙදර මිනිහ අගමති වෙන්න පුළුවන් කියන කතාව නිසායි කියන කාරණය. සේතාත් මිත්වරණ අපේ රටේ පාර්ලිවේන්තුන්න බහුතරයක් කරන වැඩ බල්ලු බත් අන්නති මත්තරි සම්වැඩ දවසින් දවස මුන් මේ හැම සෙල්ලමංම කරන්නේ අපේ විධයෙක් වස්ථාදායක් අධිරන බලය පාවිච්චි කරලා ඔබත් මමත් පුොහම අමාරුවෙන් බණ්ඩාගාරයට ගෙවන සල්ලිවල් ඉන්තමයි පුම් මේ රතීකලේ යනකොට ගෙනියන කොන්ඩම්ම ගත්තරන් යන්න.ඒ නිසා මේ අමන ක්‍රමය වෙනස් කරලා අපේ රටට සබෑලස්ස මාධදරය කරන ක්ම දේ සලස් මක්කැති සමාජ දේශපාල කඩයමක් සමඟ අපි පරටව. නි හ ත්‍රජය හ මති සි පත් කරමින් මාවබෙන් සමගන් ඔබ සමටට ජය.